ලංකාවේ ආණ්ඩුව හරි ලංකාවේ මහජනතාව හරි අද වෙනකොට මේ සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් සෑහීමකට පත් වෙනවද කියලා ඇහුවොත් ඒ ප්‍රශ්නෙට වග කියන්න ඕනේ අය ඒකට උත්තර දෙන්න ඕනි කියන එකයි අපි විශ්වාස කරන්නේ විශේෂයෙන්ම 120,000ක විතර බිම් මට්ටමේ වැඩ කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අද දරන්න පුළුවන් දහරිතාවට වඩා දෙගුණයක් රෝහල් වල දරමින් හා නිවෙස්වල සිට පවා ප්‍රතිකාර කරන රෝහල් වලට එන්න බැරි අයට පවා තමන්ගේ සේවාව සපයමින් මහන්සි වෙද්දි කැප වෙද්දි අවුරුද්දක් තිස්සේ ඒ කාර්යයන් සිදු කරගෙන යද්දී මේ ප්‍රතිපත්ති තීරණය කරන අය මේ සෞඛ්‍ය කාර්යභාරය හරියට කරාද කියලා මම ප්‍රශ්නයක් අහනවා සියලු දෙනාගෙන් විශේෂයෙන්ම මේ මොහොත ගැන කතා කරොත් අපි දින ගණනාවක් සංචරණ සීමා පවත්වාගෙන රටේ ආර්ථිකයට එහා ගිය සෞඛ්‍ය සේවා අවශ්‍යතාවයකට මේ රට ඉඩ දීලා රටේ ආණ්ඩුව පවා ඒකට අමාරුවෙන් හරි ඉඩ දීලා තියෙන තත්ත්වයක් යටතේ අපි පහුගිය කාලේ මොකද කරේ කියලා කියන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ ඒ වෙනුවෙන් පඩි ගන්න විශේෂඥයන්ට ඒ වෙනුවෙන් පඩි ගන්න පරිපාලකයන්ට කියන්න පුළුවන්. දැන් අපෙන් අහන ප්‍රශ්නයක් රටේ මිනිස්සු අපි ලොක්ඩවුන් කරපු හින්දා එහෙම නැත්නම් සංචාරන සීමා පනවපු නිසා මොකද වෙලා තියෙන්නේ? අපි පැහැදිලිවම කියනවා ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බැරි වෙලා තියෙනවා මොකද වෙලා තියෙන්නේ කියන එක විද්‍යාත්මකව කියන්නේ. මොකද මේ රටේ සෞඛ්‍ය සේවාවන් පවත්වගෙන යන අර තමන්ගේ හැන්දෙන් තමන්ට විතරක් බෙදා ගන්න තමන්ගේ විශේෂඥ දැනුම විතරක් හොඳයි කියලා හිතාගෙන ඉන්න කල්ලිය අද දවසේ වැඩ කටයුතු කරන්නේ රටේ සෞඛ්‍ය සේවාව විද්‍යාත්මක පැත්තට ගෙනියන්න නෙවෙයි රටේ සෞඛ්‍ය සේවාවෙන් කොහොමද තමන්ගේ ව්‍යාපාර ටික සහ තමන්ගේ වෘත්තිය රැකගන්නේ කියන කාරණාවට එළඹෙන්නේ. ඉතින් අපි පැහැදිලි අභියෝගයක් දෙනවා පුළුවන් නම් අපිට කියන්න එපා රටේ ජනාධිපතිවරයාට හෙට ගිහිල්ලා කියන්න අපි සංචරණ සීමා දාපු නිසා මේ රෝගේ මෙච්චර ප්‍රමාණයකට අපිට වළක්වා ගන්න පුළුවන් වුණා අපි සංචරණ සීමා දැම්මේ නැත්නම් මේ රෝගේ මෙච්චර ප්‍රමාණයකින් වැඩි වෙනවා අපි මෙච්චර මරණ ප්‍රමාණයක් වළක්වා ගත්තා අපිට හෙට දවසේ ඇඳිරි නීතිය දාන්න පුළුවන් වුණොත් අපිට මෙච්චර ප්‍රමාණයකින් මේක පාලනය කර ගන්න පුළුවන් හැබැයි අපි ඇඳිරි නීතිය දැම්මේ නැත්නම් ජනාධිපතිතුමනි අපිට තව මෙච්චර දුරක් යන්න වෙනවා කියන එක විද්‍යාත්මක පුරෝකථනයක් විදිහට කියන්න පුළුවන් ජගතෙක් සෞඛ්‍ය සේවාවේ ඉන්නවා නම් අපි විශ්වාස කරනවා මේ රටේ සෞඛ්‍ය සේවාව හරි වැඩක් කරනවා. නමුත් අපිට පේන්න තියෙන්නේ බිම් මට්ටමේ ඉන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කැප වෙනවා, මහන්සි වෙනවා, ඔවුන්ට අවශ්‍ය දීමනා ටික දෙන්නේ නැහැ, ධාරිතාව දෙගුණයක් වෙලා තියෙද්දි මේ කාර්ය මණ්ඩලයේ අඩු ගානේ දෙන අතිකාල සේවාව දෙගුණයක් කරන්න ඕනේ කියලා සාමාන්‍ය දැනුමක් තියෙන පරිපාලකයෙකුට කියන්න පුළුවන්. හැබැයි මොකද කරන්නේ මේ රෝහල් වල ඉන්න අධ්‍යක්ෂකවරු 300ක් 400ක් අධිකාල කරාට පස්සේ 40ක් ගෙවනවා 50ක් ගෙවනවා ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ සමහර අධ්‍යක්ෂකවරු ඉන්නවා කාමරෙන් එළියට එන්නෙත් නැහැ කාගෙත් එක්ක ඒගොල්ලෝ දන්නේ නැහැ එළිය මෙහෙම එකක් තියෙනවා කියලා මං හිතන්නේ කාමරය ඇතුලේ හරි ෂෝක් එකට ඉන්නවා එතකොට අර 300 400 කරන්නේ මේ රටේ සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතාවය එතකොට ඒක මාසෙ අන්තිමට ගියාම කපන්න විතරක් අධ්‍යක්ෂකවරේ එතකොට මේ අධ්‍යක්ෂකවරු වාහන අරගෙන විශාල පඩි අරගෙන විශාල අතිකාල අරගෙන විශාල වරප්‍රසාද භුක්ති විඳලා මේ කරන රාජකාරියට වග වෙනවද මේ වගවීම බලන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට හෝ ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට ක්‍රමයක් තියෙනවද දැන් මේ වසංගතය සම්බන්ධයෙන් පාලනය සම්බන්ධයෙන් අතට අරන් ඉන්න නිලධාරීන් තමන්ගේ වගකීම ඉෂ්ට කරන්නේ නැත්තම් ඒක මනින්න ක්‍රමයක් තියෙනවා අපි හැමදාම අහන එක දෙයක් තියෙනවා මේ නොකර සිටීමේ වගකීම කවුද ගන්න? අද වෙනකොට PCR පරීක්ෂණ ටික කරන්නේ නැහැ. අද වෙනකොට වාට්ටු වල PCR පරීක්ෂණ ගන්නේ නැහැ. දැන් දවස් 14කට වැඩි. ඒතකොට අද මේ රටේ මිනිස්සු PCR පරීක්ෂණය ගන්නේ නැත්නම් ඔහුගේ ශල්‍ය කර්මය කෙරෙන්නේ නැහැ. ශල්‍ය කර්මය කෙරුණ නැත්නම් ඔහු මිය යනවා. ඒ මිය ගියේ මොකක් හින්දාද කියලාවත් එයාට කියන්නේ නැහැ අපි. එතකොට අද මෘතදේහයක් ගන්න දවස් දෙක තුනක් ඉන්න ඕනේ PCR පරීක්ෂණය කරලා එනකම්. එතකොට මෘතදේහය පරක්කු වීමේ වගකීම කවුද ගන්නෙ? ඒකෙන් ඒ පවුලට ඇති වෙන ගැටලුව කවුද විසඳලා දෙන්නේ? ඒක කවුද මුදල් මේ විදියට තක්සේරු කරන්නේ? ඒ නිසා අපි විශේෂම ජනාධිපතිවරයාට දිගින් දිගටම කියන්නේ මේ වැඩ නොකර සිටීමේ වගකීම
කරුණා කරලා මැනලා බලන්න ඒක මේ රටට දරන්න බෑ කොවිඩ් වලටත් වඩා ඒක විශාලයි ඒ නිසා අපි කියනවා අපි මහන්සි වෙලා වැඩක් නැහැ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මේ විශේෂඥයන් කියා ගන්නා සමහර අය ප්‍රතිපත්ති හදන්නේ රටේ සෞඛ්‍ය සේවාව පුළුවන් තරම් අවිද්‍යාත්මක කරලා ඒ අවිද්‍යාත්මක තත්වයෙන් තමන්ගේ ව්‍යාපාර ටික ඕ සමංගයේ මනදොල සපුරා ගන්න අනිත් වෘත්තීට පහර දෙන තමන්ගේ වෘත්තියේ ඉස්සරහට ගෙනියන වැඩ කටයුත්තක් කරන්න. ඉතින් මේක කවුද පාලනය කරන්න ඕනේ? මේක පාලනය කරන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යවරිය. මේක පාලනය කරන්න ඕනේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා. මේක පාලනය කරන්න ඕනේ සෞඛ්‍ය ලේකම්වරයා. මේක පාලනය කරන්න ඕනේ ජනාධිපතිවරයා. ඒතකොට මේක පාලනය වෙන්නේ නැත්තම් දිගින් දිගටම අපි දිගින් දිගටම කියනවා සෞඛ්‍ය සේවාවට breaking.lk